රටට මොකද උනේ? තෙල් පොලිම් වල ජනතාව පීඩා විඳිද්දී කිහිප දෙනෙකුට ඒ අර්බුදයක් වාසියක් වූ බව පස්සේ කාලෙක හෙළි වුණා. මේකට සාක්ෂියක්. 2022 අගෝස්තු 18 වෙනිදා තෙල් සංස්ථාවට තෙල් ආනයනය කිරීමේදී සහ බෙදා හැරීමේදී අක්‍රමිකතා වෙලාදැයි බලන්න විමර්ශනයක් පවත්වන්න කියලා එවක ඇමතිවරයා CID ට පැමිණිල්ලක් කළා. 2022 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අගෝස්තු 15 වෙනිදා දක්වා මාස 4ක ගනුදෙනු ගැන විමර්ශනය කරන්න ඇමතිවරයා CID න් ඉල්ලුවා. CID එක මොනවද හොයාගත්තේ? ඇමතිවරයාගේ පැමිණිල්ලට අනුව පහුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ 3 වෙනිදා CID එක එවක ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ එනම් CPSTL සමාගමේ සභාපතිට ලිපියක් එවලා තිබුණා. මේ ලිපියේ බරපතල කරුණු කිහිපයක් තියෙනවා. රටේ විදේශ සංචිත අර්බුදයක් තිබුණු වෙලාවේ අඩු මිල ගණන් සහිත ලන්සු ඉදිරිපත් තිබියදී වැඩි මිල ගණන් යටතේ ලන්සු ඉදිරිපත් කර ඇති සැපයුම් කරුවන්ගෙන් තෙල් ලබා ගැනීම ඒ අතර තිබුණ බරපතල කරුණක්. ඊට හේතු විදියට කියවුනේ අඩු ලන්සු කරුවන් බැඳුම් කර නොතබූ බව. නමුත් බැඳුම් කර නොමැතිව ටෙන්ඩර් පිරිනමා ඇති බව විමර්ශනයෙන් හෙළි වුණා. එහෙම වංචනිකව ගත්තු ඉන්ධන බෙදා හැරීමේදී වංචා සිදු වෙලා තෙල් ගෙන්වීමේ ගනුදෙනු පිළිබඳ විමර්ශන ප්‍රගතිය තවමත් අනාවරණය වන්නේ නැහැ. තෙල් බෙදා හැරීමේදී සිදු වූ ගනුදෙනු අනාවරණය කර ගැනීම කෙසේ වෙතත් වසන් කිරීම සඳහා දරන උත්සාහයක් පිළිබඳව පසුව තොරතුරු අනාවරණය වුණා. CPSTL හෙවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තෙල් තොග සහ ඒවා බෙදා හැරීම සිදු වුණේ SEP කියන දත්ත පද්ධතිය හරහා. දැන් හෙළි වෙලා තියෙන ආකාරයට සැකකටයුතු ගනුදෙනු සිදු වූ කාල සීමාවේ මේ දත්ත පද්ධතියේ තිබූ දත්ත ඩිලීට් කරලා 2023 ජනවාරි මාසයේ CID කළ ඉල්ලීමට අනුව CPSTL සමාගම වෝහාරික විගණනයක් ආරම්භ කළේ මේ ගනුදෙනු ගැන විද්‍යාත්මක විමර්ශනයක් කරලා සත්‍යය හෙළි කරගන්න. ඒත් එතනදිත් උනේ තවත් බරපතල සිද්ධියක්. ලොගින් ඩේටාත් මකලා දාලා තිබුණා. පෞද්ගලික සමාගමක් සහ අභ්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එකතු වෙලා ආරම්භ කළ මේ වෝහාරික විගණනය අතරතුර 2023 නොවැම්බර් 24 වෙනිදා අලුයම 2:43ට තමයි මේ දත්ත මකලා තිබුණේ. CPSTL සමාගමේ එවක පරිපාලනය කිව්වේ රිමෝට් ලොගින් පහසුකමෙන් ලැප්ටොප් එකක් හරහා මේ දත්ත මකලා තියෙනවා කියලා. මේ අතරතුර CPSTL සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම්වලට අදාළව තොරතුරු 113ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් නැතහොත් SAP යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කරලා තිබුණා. මේ බව වෝහාරික විගණනෙන් අනාවරණය වුණා කියලා කිව්වෙත් විෂය භාර ඇමතිවරයාමයි. 2010 ඉඳලා මේ විදියට දත්ත මකලා වැඩිම ප්‍රමාණයක් මකලා තිබුණේ 2022දී වෝහාරික විගණනේ අතුරු වාර්තාවක් හිටපු ඇමතිවරයාට දීලා තිබුණා. ඉතින් එච්චර තමයි. එතනින් එහාට මොනවද උනේ කියලා දැනගන්න නැහැ. ජනතාව පෝලිම්වල දුක් විඳිද්දිත් කිහිප දෙනෙකු හම්බ කරලා ගොඩක් විමර්ශන වාර්තා පසුගිය කාලේ අතුරුදහන් කළා. එහෙම වෙන්න ඉඩ නොදී ඇමතිවරයාට දුන්න වෝහාරික විගණන වාර්තාවක් අරන් මුල ඉඳලා හොයන්න ගත්තොත් මේවා කලේ කවුද කියලා හොයන එක ඒ තරම් අමාරු වෙන එකක් නෑ. මොකද ජනතාවගේ මුදල් එක්ක මේ ගනුදෙනු කරලා තිබුණේ රුපියල් බිලියන ගණන්වලින්. ජනතා බලය.